ගාලව උත්තමාවිය එහෙම නැත්නම් සිකුරු ග්‍රහ තාරකාව මෙන්න මේ ජූලි මාසේ 7 වෙනිදා කටක රාශිය චంద్ర හිමි රාශියට සම්ප්‍රාප්ත වෙනවා. අන්නේ සම්ප්‍රාප්තියත් එක්ක ජූලි මාසේ 31 දක්වා කටක රාශියේ රැඳී ඉන්නවා. ඒ කටක රාශියේ හැසිරෙන කාල සීමාව තුළ සිංහ ධනු කුම්භ කියන ලග්න ඔබට කරන බලපෑම පිළිබඳව ඔබ දැනුවත් කිරීම සුවිශේෂ වෙනවා. විශේෂයෙන්ම හැමදාම ග්‍රහ මාරුවීම් කපා කරනවා සුබ ඵල අපි වැඩියෙන් කියනවා. නමුත් ඔබ මෙන්න මේ ග්‍රහ මාරුව සම්බන්ධයෙන් ඔබේ වැඩි අවධානය යොමු කළොත් ඔබට විශේෂ වශයෙන්ම තමන්ගේ ජීවිතය සකස් කරගන්න නිවැරදි කරගන්න වැඩි වශයෙන් ඔබට සහාය වේවි. එහෙමනම් හිතවතුනි ඔබේ ලග්නයට අනුවම අපි තෝරාගත්ත ලග්න තුන තමයි සිංහ ධනු කුම්භ කියන රාශි තුන. එහෙමනම් වෙන්වෙන් වශයෙන් ඔබේ ලග්නයට කරන ඒ බලපෑම කවරේද යන්න මෙතෙන් සිට සාකච්ඡා කරමු. විශ්වයත් සයිභාවකාශයත් මුසුකල සබුද්ධික ඔබගේ ආදරණීය ජ්‍යොතිෂ නාලිකාව. ආයිබෝන් වාසනාවන්ත සිකුරු මාරුවක් වේවා. සහෘද සිංහ ලග්න හිතවතුනි ඔබට මෙම වීඩියෝව සුවිශේෂී වෙනවා. බොහෝ වෙලාවට අපි ඔබගේ හොඳ පැත්ත කතා කරනවා, ඒ වගේම සුභවාදී ග්‍රහ පිහිටීම් ගැන නිරන්තරයෙන් කතා කරනවා. නමුත් හිතවතුනි මෙන්න මේ සිකුරු ග්‍රහය විශේෂයෙන් ඔබගේ දොළොස්වැන්න වැයස්ථානයට පැමිණීම ඔබ විශේෂ වශයෙන් සැලකිය යුතු කාරණාවක් වෙනවා. ඒකට හේතුව තමයි හිතවතුනි දෙයක් වුණාට පස්සේ ඒ වෙනුවෙන් කතා කරනවට වඩා යමක් වෙන්න කලින් ආරක්ෂාකාරී වෙලා ඒ වගේම දැනුවත් වුණොත් අපට විය හැකි බොහෝ අසුභ තත්ත්ව වගේම යම් යම් මානසික පීඩා, චිත්ත පීඩා අවම කරගන්න හැකියාව පවතිනවා. ජ්‍යොතිෂයේදී අප බලාපොරොත්තු වන එක් කාරණාවක් තමයි අපට විය හැකි යම් යම් දේවල් කලින් හඳුනාගෙන එයින් වැළකීමට දැනුවත් වීම. එහෙමනම් හිතවතුනි ඔබට මෙන්න මේ සිකුරු දොළොස්වන්නට පැමිණීම රැකියාව සම්බන්ධයෙන්, වෘත්තීය සම්බන්ධයෙන් යම් ආකාරයක මානසික පීඩා, චිත්ත පීඩා ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා. එයින් අදහස් වෙන්නේ ඔබ රැකියාව සම්බන්ධයෙන්, ව්‍යාපාර සම්බන්ධයෙන් නිකන් සිටිය යුතුයි කියන අදහස නෙමෙයි. ඔබ කරන කටයුතු යම් ආකාරයක ඔබ ගන්න තීන්දු තීරණ ඔබට පසුතැවීමට හේතු විය හැකියි. අන්න ඒ නිසා ඔබ තීන්දු තීරණ ගැනීමේදී අනාගතය, වර්තමානය සියල්ල හොඳින් අවබෝධ කරලා හැඟීම් වලින් තොරව තීන්දු තීරණ ගැනීම එම තත්ත්වය වළක්වා ගැනීමට හේතු වෙනවා. ඒ වගේම දොළොස්වැන්න, ඒ කියන්නේ වැයස්ථානයේ සිකුරු සම්බන්ධ වීම කියලා කියන්නේ එක් පැත්තකින් ඔබගේ විනෝදය වෙනුවෙන්, සැප පහසුව වෙනුවෙන්, එහෙම නැත්නම් ගමන් බිමන් වෙනුවෙන් ඔබට වැඩි වැයබරක් දරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ කාල සීමාව තුළ ඔබට අනවශ්‍ය ආකාරයේ, නොහිතපු ආකාරයේ වියදම් තත්ත්ව දරන්නට ඔබට ඉඩකඩ වැඩි කාල සීමාවක්. ඒ වගේම හිතවතුනි සහෝදර සහෝදරියන් සම්බන්ධයෙන් සිප්‍රිදීම්, අමනාප වීම් වැනි තත්ත්ව ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා. ඒ වගේම හිතවතුනි අනිත් කාරණාව තමයි ඔබට විශේෂ වශයෙන් ප්‍රේම සම්බන්ධතා, ආදර සම්බන්ධතා වලදී ඉවසීමෙන්, සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතු වෙනවා. අමනාප වීම්, සිප්‍රිදීම් වැඩි වැඩියෙන් සිද්ධ වෙන්න පුළුවන් කාල සීමාවක් නිසා අන්‍යෝන්‍ය අවබෝධය මත කටයුතු කිරීමත් මෙන්න මේ තත්ත්වය වෙනස් කර ගැනීමේ හැකියාව පවතිනවා. හිතවතුනි නිතරම සිකුරුගේ බලපෑම ඇති වෙන්නේ මානසික සතුටට. අන්නේ මානසික සතුට ඔබෙන් අහිමි වෙන අවස්ථා නිර්මාණය වෙන්න පුළුවන් ඔබ ගන්න තීන්දු තීරණ මතම. අන්නේ නිසා හිතවතුනි සෑම කටයුත්තකදීම හොඳින් හිතලා බලලා ඒ වගේම බුද්ධිමත්ව කටයුතු කළා තීන්දු තීරණ ගන්න. විශේෂයෙන්ම යාහන වාහන මිලදී ගැනීම, ඒ වගේම සුඛෝභෝගී දේවල් පරිහරණයේදී අමතක වීම, අතවසු වීම, වංචාවලට හසු වීම මේ කාල සීමා තුළ වැඩි වශයෙන් විය හැකියි. ඒ ගැන
ඔබ දැනුවත් වෙන්න මෙම தத்துவය මගහැරීමේ හැකියාව ඔබට පවතිනවා. එහෙමනම් සිංහ ලග්න හිතවතුන්ට සිකුරු මාරුව යහපතක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පෙරුවන් සරණ. ආයිබුවන් වාසනාවන්ත සිකුරු මාරුවක් වේවා. ධනු ලග්න සහෘද හිතවතුනි, විශේෂයෙන්ම එන්න මේ සිකුරු ගහය කටක රාශිය එනම් ඔබගේ ජන්ම පත්‍රයට අනුව අටවැන්නට සංක්‍රමණය වීම, ඒ වගේම ජූලි මාසේ 21 දක්වා අටවැන්නේ සැරිසරීම ඔබ දැන සිටිය යුතු කාරණාවක් වෙනවා. විශේෂයෙන්ම සෑම ග්‍රහ මාරුවකින්ම සුබඵල වගේම යම් යම් ග්‍රහ මාරු වීම තුළින් ඔබට අසුබ තත්ත්ව ඇතිවීමේ හැකියාව පවතිනවා. අන්නේ සිකුරු මාරුවත් ඔබට ඒ ආකාරයට ක්‍රියා කළ හැකි වෙනවා. එහෙමනම් හිතවතුනි, මේ සම්බන්ධයෙන් ඔබ බිය විය යුතුද නැත. නමුත් ඔබට වැදගත් වෙන්නේ කලින් හඳුනා ගැනීම. ඒකට හේතුව තමයි කලින් හඳුනාගත්තොත් බොහෝ දේවල් අපට වළක්වාගෙන අපි යන ගමන සාර්ථකව යාමට හැකියාව පවතිනවා. ජෝසේදී බොහෝ වෙලාවට අපට ගත හැකි ලොකුම ප්‍රයෝජනය තමයි අපට විය හැකි අසුභ තත්ත්ව කලින් හඳුනාගෙන එයින් වැළකීමට කටයුතු යෙදීම. අන්න ඒ සම්බන්ධයෙන් තමයි ඔබට මේ සිකුරු මාරුව වැදගත් වෙන්නේ. එහෙනම් ඔබේ අටවැන්නට පැමිණීම එක් පැත්තකින් ඔබගේ හයවැන්නාධිපති 11 වැන්නාධිපති. හිතවතුනි, සිකුරු බොහෝ වෙලාවට බලපෑම් කරන්නේ තමන්ගේ මානසික සතුටට, ඒ වගේම සැප සම්පත් වලට තමයි වැඩියෙන් බලපෑම් කරන්නේ. එහෙමනම් හිතවතුනි, අටවැන්න යනු විවාහයෙන් දෙවැන්න. මෙයින් අදහස් වෙන්නේ විවාහක යුවළවල්, ඒ කියන්නේ විවාහ ජීවිත ගත කරන අයට ආර්ථික ප්‍රශ්න, මානසික ප්‍රශ්න ඇතිවීමේ හැකියාව මේ තුළින් ඇති කරනවා. මෙන්න මේ අගහිකම් ටිකක් වැඩියෙන් දැනෙන්න පටන් ගන්නකොට ඔබලා තුළ තියෙන ඒ සතුට සමගියට යම් ආකාරයේ බලපෑම් ඇති වෙලා එම ප්‍රශ්නය වෙනත් පැත්තකින් ඔඩුදුවලා ඔබේ විවාහ ජීවිතයට ගැටලු ඇති කිරීමේ හැකියාව පවතිනවා. අන්න ඒකයි ඔබ විශේෂයෙන්ම දැන සිටිය යුත්තේ. අගහිකම් කියනකොට කාලයත් එක්ක ඒවා වෙනස් වෙන්න පුළුවන්. නමුත් හිත රිවීමක්, හිත් බිනීමක් වුණොත් එය කාලයක් යයි සුවපත් වෙන්න. අන්න ඒ සම්බන්ධයෙන් ඔබ දැනුවත් වෙන්න. අනිත් එක තමයි මේ කාල සීමාව තුළ ඔබේ සතුටට සැනසීමට යම් යම් ආකාරයේ තර්ජන, ගැටලු තත්ත්ව, අභියෝග තත්ත්ව ඇතිවිය හැකි. බොහෝ වෙලාවට මුදල් තියෙන අයට අනිත් පැත්තෙන් මානසික පීඩා, රිදවීම්, පෞල් ජීවිතය සම්බන්ධ හෝ චිත්ත වේදනා ඇතිවීමට කරුණු කාරණා ඉස්මතු වීවි. ඒ හැම කාරණාවකටම ඔබ ගන්නා තීන්දුව තීරණ වගේම වගකීමකින් තොරව කටයුතු කිරීමත් ප්‍රධාන වීමේ වැඩි හැකියාවක් පවතිනවා. ඒ ගැන ඔබ දැනුවත් විය යුතුයි. අනිත් කාරණාව තමයි මානසික සතුට තියෙන අයට මානසික සතුට අවම කරවන්න, ඒකට බලපෑම් කරන්න ආර්ථික ප්‍රශ්න ඇවිල්ලා අන්නේ ආකාරයෙන් බලපෑම් ඇති කළ හැකි. අන්නේ විදිහට මෙන්න මේ සිකුරු කටක රාශි ගතවීම ධනු ලග්න ඔබට විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක විය හැකි. ඒ වගේම තවත් කෙනෙකුට ලෙඩ රෝග සම්බන්ධයෙන්, එහෙම නැත්නම් නැන්දමාමා ශේත්‍රයෙන් පීඩාකාරී තත්ත්ව වගේම සේවක කාරකාදීන් සම්බන්ධ ගැටළු වලට මුහුණ දීමත්, ඒ ගැටළුවලදී ඔබ ක්‍රියා කරන ආකාරය තවත් ගැටළු වැඩි කිරීමටත් හේතු විය හැකි බැවින් ඒ සම්බන්ධ කටයුතුවලදී ඔබ බුද්ධිමත් වෙන්න, නිවැරදි තීරණයම ගන්න උත්සාහ කරන්න, ඒ වගේම ක්ෂණික තීරණ වලට යාමෙන් වළකින්න. ඒ වගේම හිතවතුනි, ඔබගේ 11 වැන්නාධිපති, එමනම් ආර්ථික ප්‍රශ්න, රැකියාවේ, ව්‍යාපාරයේ ඒ සම්බන්ධ මුදල් ගනුදෙනුවලදී මනා සිහිබුද්ධියෙන් කටයුතු කරන්න, වංචාකරුවන්ට, ඒ වගේම සොරහතුරන්ට හසු වීමේ වැඩි අවධානමක් පවතිනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු කරන අයටත් මෙන්න මේ ග්‍රහ තත්ත්වය නිසා බොහෝ වෙලාවට අර වෙන වෙන ප්‍රශ්න වලට හිත ඇදී ගිහිල්ලා අධ්‍යාපනයට තියෙන කැමැත්ත, උවමනාව, කැපවීම යම් ආකාරයක ගිලිහියාමක් මේ තුළින් අපේක්ෂා කළ හැකි. අන්න ඒ තත්ත්වයත් ඔබ
තේරුම් ගත යුතුයි. එහෙමනම් ධනු ලග්න ඔබටත් මෙන්න මේ සිකුරු මාරුව විවිධ ආකාරයෙන් ඔබගේ අභියෝගාත්මක தත්ත්ව ඇති කළ හැකි. එසේනම් හිතවතුනි, මේ සියලු කාරණා තේරුම් අරගෙන මේ කාල සීමාව තුළ ඔබ කරන කටයුතු වලදී ගන්නා තීන්දුව తీරනවලදී දෙවරක් සිතා තවත් අයකින් ඒගෙන විමසා බලා කඩිමුඩියේ තීන්න ගැනීමෙන් වැළකීම ඔබට එන අභියෝග தත්ත්ව හඳුනාගෙන කටයුතු කිරීම ඔබේ සාර්ථකත්වයට හේතු වනු ඇත. එසේ නොමැතිව අභියෝග හමුවේ ශනික තීරණ ඉක්මන් විසඳුම් හොයන්න ගියොත් ඔබට මානසික වශයෙන් පීඩා වගේම ආර්ථික ගැටලු ඔබට පීඩාකාරී ආකාරයට ඉදිරිපත් විය හැකි. එහෙමනම් ධනු ලග්න ඔබට වාසනාවන්ත සිකුරු මාරුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්තුති. ආයිබෝවන් කුම්භ ලග්න සහෝද හිතෝදී, ඔබට සිකුරු ගහය එක් පැත්තකින් ඔබගේ හතරවැන්නාධිපති, අනිත් පැත්තෙන් නමවැන්නාධිපති. මේ හතර සහ නමේ අධිපති ඔබගේ හයවැන්න රෝගස්ථානය සපුරු ස්ථානයට පැමිණීම ඔබේ ජීවිතේ අර ඒකාකාරී ස්වභාවය ඒ ගලා එන දිශාව වෙනස් කිරීමට බෙහෙවින් හේතු විය හැකි වෙනවා. එහෙමනම් හිතවතුනි, සෑම ග්‍රහ මාරුවකින් අපි සුබම ඵල බලාපොරොත්තු විය යුතු නැහැ. එහෙම වෙන්නේත් නැහැ. නමුත් මෙන්න මේ සිකුරු මාරුව සම්බන්ධයෙන් ඔබට අපිට කියන්න තියෙන්නේ පටිපද කරගන්න, දැනුවත් වෙන්න, ආරක්ෂාකාරී වෙන්න, විය හැකි අසුභ තත්ත්ව අවම කරගන්න අන්නේ ඔබගේ දැනුවත්භාවය වැදගත් වේවි. එහෙමනම් හිතවතුනි, මෙන්න මේ කාල සීමාව තුළ කිසියම් රෝග තත්ත්වයක් තියෙනවා නම් ඔබ තවත් ප්‍රමාද නොකර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ගත යුතුම වෙනවා. එසේ නොවනොත් ඔබගේ රෝග තත්ත්ව උස්සන්න වෙලා එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් ඒ කාරණා හින්දා ඔබගේ එදිනෙදා කටයුතු රැකියාව වෘත්තීය කටයුතු වලට තදබල ආකාරයෙන් බාධා ඇති වෙනවා. අනිත් කාරණාව තමයි ඔබට රෝග නොතිබෙන්න පුළුවන්. නමුත් හිතවතුනි, අවාසනාවකට ඔබගේ පවුලේ අයගේ වෙන්න පුළුවන්, ඥාතීන්ගේ වෙන්න පුළුවන්, හිතවතුන්ගේ රෝග තත්ත්ව වෙනුවෙන් ඔබට යම් ආකාරයක මැදිහත් බවක් එහෙම නැත්නම් ඒ වෙනුවෙන් ඔබට පීඩාකාරී තත්ත්ව ඇතිවීමට විශේෂයෙන්ම හේතු වෙනවා. ඒ වගේම හිතවතුනි, අනිත් කාරණාව තමයි තමන්ගේ ගෙදර දොර බඩුමුට්ටු ඒ වගේම සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමත් විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඒ වගේම හිතවතුනි, ඔබ දැනුවත් විය යුතුමයි මෙන්න මේ හයවැන්නට සිකුරු පැමිණීම සේවක කාරකාදීන් සම්බන්ධයෙන් ඔබ බුද්ධිමත් වෙන්න. ඔවුන් ඔබට කොයි මොහොතේ හෝ යම් පාඩුවක් ඇති කිරීමේ වැඩි අවධානමක් පවතින කාල පරිච්ඡේදයක් වෙනවා. ඒ වගේම හිතවතුනි, බඩේ අජීර්ණ තත්ත්ව, අර්ශස් තත්ත්ව, ඒ වගේම බඩවැල්වල රෝග තත්ත්ව මෙන්න මේ කාල සීමා තුළ වැඩියෙන් ඉස්මතු වීමේ හැකියාවක් පවතිනවා. හිතවතුනි, වැඩිපුර ජලය පානය කරන්න, ඒ වගේම පහසුවෙන් දිරවන, ඒ වගේම ඔබට පලාවර්ග පළතුරු වර්ග වැඩියෙන් ආහාරයට ගැනීම තුළින් එම නිරෝගීත්වය ආරක්ෂා කර ගැනීමේ හැකියාව පවතිනවා. හිතවතුනි, අනිත් කාරණාව තමයි මෙන්න මේ කෙටි කාලය තුළ ඔබ කරන කටයුතු වල ඒකාකාරී බවක්, මන්දගාමී බවක්, ඒ වගේම දියුණුවක් නැති බවක් ඔබට දැනෙන්න හැකියාව තියෙනවා. අන්න ඒ නිසා ඔබ ඒ සම්බන්ධ හිතට අරගෙන ඔබේ ඵලදායීතාවය අවම කරගන්න උත්සාහ කරන්න එපා. යම් යම් කාල තියෙනවා, කොච්චර උත්සාහ ගත්තත් කොයිතරම් සැලසුම් කරත් ඒකාකාරී බව, ඒ වගේම කරන කටයුතු වල සාර්ථකත්වය අඩුවෙන් පිරෙන කාලයක්. අන්න ඒ වගේ සංඥා ඔබට දැනගන්නට හැකි වුණා කියලා ඔබගේ උත්සාහය උනන්දුව අඩු කරගන්න එපා. ඔබ මන්දෝත්සාහි වෙන්න එපා. ඔබගේ ශක්තිය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමත් වැදගත් වෙනවා. කොහොම වුණත් හිතවතුනි, ඉඩකඩම් යාන වාහන සම්බන්ධ ගනුදෙනු වලදී, තීන්දු තීන්න වලදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න. පාඩුකත්ව ඇතිවීම, වංචාවලට හසු වීම
ඉන් වැනිදක්ද ක්‍රියාත්මක වීමේ වැඩි හැකියාවක් පවතිනවා. අපගේ විදේශගත හිතවතුන්ටත් තමන්ගේ රැකියා වෘතිය පැත්තෙන් යම් ආකාරයක නොසන්සුන්තා චිත්ත පීඩා පසුබැසින් වැනිපත්ව තාවකාලිකව ඉස්මතු විය හැකි. ඔබ ඒ ගැන කම්පා නොවී ඔබේ කටයුතු පවත්වාගෙන යන්න ඔබ දක්ෂ වෙන්න. අන්නේ ආකාරයට විය හැකි දේවල් සම්බන්ධයෙන් දැනුවත් වෙලා ඒවාට වහා ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඔබ යන ගමන සාර්ථකව යන්න. එවිට මෙම ශක්තියින් දුර්වල වෙලා ඔබේ ශක්තිය බලවත් වීමට විශේෂයෙන්ම හේතු වෙනවා. ඒ වගේම ඥාතීන් සම්බන්ධයෙන් ඔය අසල්ලසියන් සම්බන්ධයෙන් ඔබට යම් යම් ආකාරයේ කැපකිරීම් ඒ වගේම ඔවුන්ගේ කටයුතු වලට මැදිහත් වීම තුළින් චිත්ත පීඩා මානසික පීඩා ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා. එයත් හිතේ දරාගෙන ඔබ කටයුතු කළ යුතුයි. ඒ සම්බන්ධ තීන්දු තීරණ කටයුතු වලට සම්බන්ධ විය යුතුයි. අන්න ඒ ආකාරයට ඔබ හරියට සැලසුම් කරගෙන මේ අදහස් හිතේ දරාගෙන කටයුතු කළොත් අනිකුත් ග්‍රහයන් ඉන්නවා ඔබට සුභඵල ලබා දෙන්න. අන්නේ සුභඵල වැඩියෙන් ඔබට අත්විඳීමේ හැකියාව ඇති වෙනවා. ඒකයි මේ වෙනස. එමනම් හිතවතුනි කුම්භ ලග්න ඔබට වාසනාවන්ත සිකුරු මාර්වක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.